සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් අනුකම්පාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ධර්මරත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහොම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගති ගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයේ ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්නත් සකල ලෝකේටම ධර්මයේ දානය කරවන්නත් සූදානම් වෙන්නේ. ඒ උදාරතර වූ පුණ්‍ය සම්පත්තිය ඉතාමත්ම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින්
සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පිනතින මේ දවස්වල මේ ධර්මදේශනා මාලාවේ අපි සාකච්ඡා කරන්නේ නිවැරදිව මරණ සති භාවනාව වඩන්නේ කොහොමද කියන කාරණාවයි. ඒ කාරණාව පැහැදිලි කරන ධර්මදේශනා දෙකක් මේ මාතෘකාව යටතේ කලින් ප්‍රචාරය වෙන්න යෙදුණා. එහෙමනම් අද මේ මාතෘකාව යටතේ කෙරෙන තුන්වෙනි ධර්මදේශනාව සඳහා තමයි මේ පින්වත් පිරිස දායකත්වයේ දරමින් මේ සූදානම් වෙන්නේ. පින්නතින මරණ සතියේ නිවැරදිව වඩන හැටි පැහැදිලි කරන මේ දේශනා මාලාවේ මේ මරණය පිළිබඳව සිහිපත් කරනකොට කාල මරණ සහ අකාල මරණ කියලා කාරණා දෙකක් සිහිපත් කරනවා. එහෙමනම් අපි මේ අකාල මරණය පිළිබඳවයි සිහිපත් කරමින් හිටියේ. ඒ පිළිබඳව කරුණු දක්වනකොට විශේෂයෙන් දුසී මාරයා පිළිබඳව අපි පහුගිය දේශනාවේ කරුණු දක්වන්නට යෙදුණා. එතන දුසී මාරයා වෙලා ඉපදුනේ අපේ මහමුගලන් මහරහතන් වහන්සේ. සංසාරේ බය මනාව ප්‍රකට කරන තැන. දුසී මාරයා කක්කුසඳ බුදුරජාණන් වහන්සේගේ විදුර කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේට ගලකින් ගැහුවා. කරගත්ත බරපතල අකුසල කර්මය නිසා තමන්ගේ ආයුෂ ඉතුරු වෙලා තියෙද්දිම අවීචයට ඇදගෙන ගියා. එතකොට අකාල මරණය, තව මැරෙන්න කල් තියෙනවා. කරගත්ත අකුසල කර්මය නිසා හදිසියේම මැරුණා. එතකොට මම සඳහන් කළා එදා දුසී මාරයා මුගලන් මහරහතන් වහන්සේ කියලා. මේ වෙනකොට පින් නැතුවද ඉන්නේ? මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරලා ඉන්නේ. එහෙම පාරමිතා පුරලා තමයි පරණිම්මිත වසවර්ති රජු වෙලා උපදින්නේ. ඒ තරම් පින් පුරපු අය පින්නතින තව ඉන්නවා නම් ඊට වඩා පින් පිරුවේ පසේ බුදුරජාණන් වහන්සේ. ලෞතුරා බුදු වෙන මහබෝසතුන් හැරුණහම සම්බුද්ධ ශාසනයක තුන්වෙනි තැන තමයි තියන්න පුළුවන් වෙන්නේ. ඒ තරම් පින් කරලත් මේ තරම් පෞසිද්ධ වෙනවද? එතකොට තේරෙනවද සසර කොච්චර බයද කියලා. පින් ඇති උතුමන්ටත් එහෙම වරදිනකොට. ආන් ඒක හින්දා හැම පින්කමක්ම කර කර විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ කල්යාණ මිත්‍රයන් ලබන්නෙම්වා, කල්යාණ මිත්‍රයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නෙම්වා. මෙච්චර පින් කරලත් මේ මහා කල්යාණ මිත්‍රයාට විරුද්ධව ඇතිවෙච්ච සිතුවිල්ල නිසානේ අවීචිය පැහෙන්න සිද්ධ වෙන්නේ. ඒ හින්දා අපිත් කොච්චර පින් කෙරුවත් එහෙනම් අපට වරදිනවා කියන එකේ අහන්න දෙයක් ඇත්තෙම නැහැ. දෙහිඳ හැම කරුණක්ම නිවැරදිව ප්‍රාර්ථනා කරන්න ඕනේ. මේ ජීවිතේ මෙච්චර හොඳට පින්කම් කර කර ජීවත් වුණත් ඊළඟට උපදින ආත්මයක මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදුනොත් මේ කරපු පින් වලට වැඩි එදාට හරියට පව් කරනවා. ඒ නිසා පින් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ සම්මාදිට්ඨික වන්නෙම්වා කියලා. නිවන් දක්නා ජාති දක්වා සම්මාදිට්ඨික වෙන්නම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ කරුණ පිළිබඳව විශේෂයෙන් කාරණා දක්වමින් ප්‍රාර්ථනාව නමින් ධර්මදේශනා 19 මීට කලින් සිද්ධ කරලා තියෙන්නේ. මේ යන සසර ගමන නිවැරදිව අරන් යන්න මඟ පෙන්වන්නයි. එයින් ඒ කරුණ දැනගන්න මේ කාරණාව මේ අවස්ථාවට සිහිපත් කරන්නට යෙදුනේ. එච්චර පින් කරපු උත්තමයන්ටත් වැරදුනා නම් අපි ගැන කවර කතාද? ඒ නිසා නිවැරදිව ප්‍රාර්ථනා කරන්න. අකාල මරණය
එතකොට අකාල මරණය ගැන සාකච්ඡා කරනකොට අපි පහුගිය දේශනාව නිමා කරන්ට යෙදෙන කලාබුරජ්ජුරුව ගැන කතා කරමින් ඉඳලා. ශාන්තිවාදී ජාතක කතාව ධර්මදේශනාවලින් අපේ පින්නතුන් අහලා තියෙනවා. ශාන්තිවාදී තාපසතුමා කියලා කියන්නේ අපේ මහබෝසතාණන් වහන්සේ. කලාබුරජ්ජුරුවන්ගේ උයනේ විවේකීව වැඩ ඉන්න වෙලාවේ කලාබුරජ්ජුරුවන්ගේ බිසෝවරු ටික රජ්ජුරුවන්ට නිින්ද ගිහිල්ලා හින්දා තාපසතුමා වට කරගෙන ධර්ම සාකච්ඡාවකට මුල පිරුවා. නම් රජ්ජුරුව නිදාගෙන ඉන්නේ තව කාන්තාවගේ උකුලේ හිස තියාගෙන. අනික් සියලු දෙනාම ගියහම ඇය තනි වෙනවා. අනික් අය විනෝද වෙවි උයනේ ඇවිදලා එතෙන්ට ගියහම ඇයට ඊර්ෂියාවක් ඇති වුණා. ඒ හින්දා ඇඟ හොල්ලලා රජ්ජුරුව අවදි කෙරුවා. රජ්ජුරුවන්ට කේන්ති ගිහිල්ලා තමයි අවදි වෙන්නේ. කලාබුරජ්ජුරුව එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. අවදි වෙනකොටම අවදි වෙන්නේ අර කාන්තාවන්ට බැනගෙන. කහංගතා වසලියෝ, මේ වසලියෝ කොහෙද ගියේ කියලා තමයි නැගිටින්නේ. එතකොට අර කාන්තාව සඳහන් කරනවා, ස්වාමීනි අර එක ඍෂිවරයෙක් ළඟ බණ අහනවා කියලා. කඩුවත් අරම්මයි නැගිට්ටි. නමුත් කඩුව අරගෙන එනවා දැකලා ප්‍රජ්ජුරුවන්ට හිතවත් කාන්තාව නැගිටලා ඇවිල්ලා කඩුව ගත්තා. නමුත් ගිහිල්ලා තාපසතුමාගෙන් ඇහුවා, කවුද කියලා. මහරජ, මම ශාන්තිවාදී. ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවා. ඇයි ශාන්තිවාදී කියන්නේ? එතකොට සඳහන් කළා, මහරජ මට කවුරු හරි ගැහුවොත් මං එයාට ගහන්නේ නැහැ. මට කවුරු හරි බැන්නොත් මං එයාට බයින්නේ නැහැ. මට වෙන ක්‍රමයකින් හිරිහැර කරන්න ආවොත් මං එයාට හිරිහැර කරන්නේ නැහැ. කවුරු මොනවා කළත් මං ඒ හැමෝටම අනුකම්පා කරනවා. ඒ හින්ද මට ශාන්තිවාදී කියනවා. එහෙනම් ඒක බලමු කියලා වදකයාට එන්න කියලා පණිවිඩයක් යවුවා. වදකයා සුදුසු විදිහට සුදුසු ඇඳුම් ඇඳගෙන, ඒ අවස්ථාවට ගැලපෙන ඇඳුම්. වදකයාට රජ්ජුරුව නිකන් නෙමෙයි එන්න කියන්නේ, කාට හරි කරදරයක් කරන්න තමයි එන්න කියන්නේ. ඒකට ගැලපෙන ඇඳුමත් ඇඳගෙන, දංගෙඩියත් අරගෙන, කඩුවත් අරගෙන, අවශ්‍ය උපකරණ ටික ඔක්කොම අරගෙන තමයි ආවේ. ඒ සියල්ල පැත්තක තියලා දන ගහලා වැඳලා ඇහුවා, දේවයන් වහන්සේ කුමන කාරණාවක් සඳහා මට කතා කළාද? එළේ සඳහන් කළා, මේ කූට ජටිලයා ශාන්තිවාදී කියලා කියනවා. මේ ඉන්න තැලින් ඇදලා පිට්ටනියට දාලා එලිමහන්ට දාලා ගහමුලනේ වාඩි වෙලා ඉන්නේ. ඇදලා දාලා කසපාර ගහන්න කිව්වා. ඉස්සරහටයි පිටිපස්සටයි දෙපැත්තෙනි කසපාර 2000ක්. උන්නේතර මේ කසෙන් ගහනකොට ඉස්සලා හැම ගැලවෙනවා. සිවිය ඉරිලා, හැම ඉරිලා, මස් පුපුරලා, ඇටකොටු පව පුපුරනවා. 2000ක් ගහන්න නියම කළේ. කසපාර 2000ම ගෙවුවා. ඊට පස්සේ අහනවා, දැන් ඔබේ ශාන්තිය තියෙනවද? මහරජේ, ඔබ හිතුවද මගේ සිවිය සිඳලා, හම සිඳලා, මස් සිඳලා, ඇට සිඳලා මගේ ශාන්තිය බලන්න පුළුවන් වෙයි කියලා? ඒක මගේ හදවතේ තියෙන එකක්. රජිරුවන්ට තාමත් කේන්ති. එන සඳහන් කළා, කකුල් දෙකම කපන්න කියලා. පාද දෙකම කැපුවා. කලගෙඩියකින් වක් කරනවා වගේ ලාකඩ පාටට ලේ ගලාගෙන යනවා. අත් දෙකත් කපන්න කිව්වා. කන් දෙකත් කපන්න කිව්වා. නාසයත් කපන්න කිව්වා. ඉත මේ ආදි වශයෙන් කපල තනිකර ශාන්තිවාදී තාපසතුමා රතුම රතු පාට ලේ වලින් පිරිච්ච කොටයක් වගේ සම්පූර්ණ ශරීරයේ ලේයින් තෙමිලා ලේ ගලාගෙන යනවා. තවත් ශාන්තිය තියෙනවද කියලා ඇහුවා. මහරජේ, මං තාමත් ශාන්තිවාදී. එහෙනම් ඔබේ ශාන්තිය උඹම තියාගනින් කියලා පපුවට පයින් ගහලා යන්න ගියා. තාපසතුමාගේ අනුකම්පාව
තාපසතුමාගේ කරුණාව ඒ මෛත්‍රිය නිසා ඒ දෑසට පේන මානයට යනකන්නම් රජ්ජිරුවන්ට මුකුත් වුණේ නෑ. හැබැ තාපසතුමාගේ දෑස් මානයෙන් ඉක්ම යනවත් එක්කම අවීචයෙන් ආපු ගිනි දැල් රජ්ජිරුවන්ට තවත් එහාට නම් යන්ඩිඩි තිබිනෑ. නමුත් රජ්ජිරුව අපායට ඇදගෙන ගියා. සේනාපති ඒත් එක්කම දුවගනාව රජ්ජිරුව යනකොටම ශාන්තිවාදී තාපසතුමා නැගිට්ටවල රෙදිකෑලි අරගෙන ලේ පිහැල පිරිසිදු කරලා පැත්තකින් තියල සඳහන් කළා, ස්වාමීනී, ඔබ වහන්සේට යම් කේන්තියක් ඇති වෙනවන මේ රටවැසියා කෙරෙහි නම් ඒ කේන්තිය පතුරුවන්න එපා. රජු කෙරෙහි මේ කේන්තිය පතුරුවනවා මිසක් අනික් කාටවත් නම් රිදවන්න එපා කියල සඳහන් කළා. ඒ වෙලාව සිහිපත් කළා, නෑ පුතේ, මම තාමත් ශාන්තිවාදී. යමෙක් මගේ අතපය කං නාසා සින්දේද ඔහුටත් මං අපරිමිත දයාවක් කරුණාවක් දක්වනවා. ඉතින් සඳහන් කරනවා කවුද සේනාපති කියලා. වෙන කෙනෙක් නම් නෙමෙයි, මෙදා අපේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දක්ෂිණ ශ්‍රාවක වෙච්ච සැරියුත් මහරහතන් වහන්සේම තමයි එදත් සේනාපති වෙලා ඉන්නේ. ශාන්තිවාදී තාපසතුමා මහබෝසතාණන් වහන්සේමයි එදත් පින්නතුනි කලාබුරජ්ජුරුව වෙන්නේ, මෙදත් කරදර කරපු දේවදත්තයන් වහන්සේමයි. එහෙමනම් මේ ආත්මේ විතරක් නෙමෙයි පණපිටින් නිරේට අරන් ගිහිල්ලා තියෙන්නේ, බෝසතාණන් වහන්සේට කරදර කරලත් දේවදත්තයන් පණපිටින් නිරේට ඇදගෙන ගියපු බව මේ කරුණ වලින් පැහැදිලි වෙනවා. ශාන්තිවාදී තාපසතුමාට අවශ්‍ය නම් මේ කරදර වලින් මිදෙන්නත් තිබුණා, මේ රට මෝන්නම් විනාශ කරන්නත් තිබ්බා. මොකද අභිඥාලාභී තවුසෙක් හැටියට සඳහන් කරනවා. ශාන්තිවාදී තාපසතුමා එතනම අපවත් වුණා. නමුත් සඳහන් කරනවා මිත්‍යා දෘෂ්ටිකයෝ නම් තාපසතුමා එහෙම්මම හිමාලයට වැඩිය කියලා කියනවා කියලා. නමුත් ඒක මිත්‍යා දෘෂ්ටියක්, අන්‍ය මතයක් කියලා මට කතාවේ වෙනම සඳහන් කරනවා. නොසැලකිය යුත්තක් එතනම අපවත් වෙච්ච එකයි වුණේ කියලා. එතකොට කලාබු රජ්ජුරු තව රජ්ජුරුවන්ට ජීවත් වෙන්න ආයුෂ තිබුණා. නමුත් කරපු බරපතල අකුසල කර්මය නිසා රජ්ජුරුව හදිසියේම නිරයට ඇදගෙන ගියා. එතකොට ඒක කාල මරණයක් නෙමේ, අකාල මරණයක්. නගර වැසියෝ සුවඳ මල් අරගෙන සියලු දෙනාම රැස් වෙලා තාපසතුමාගේ ආදාහන කටයුතු නිමා කෙරුවා කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි මේ මරණ සතිය පිළිබඳව කරුණු දක්වනකොට ඒවාගේ අකාල මරණය, කාල මරණ, අකාල මරණය කියන කාරණා දෙක පැහැදිලි කරලා තියෙනවා. මේ මරණ සතිය වැඩීම පිණිස විවේකීව තනියම මේ කාරණාවට එළඹෙන්න ඕනේ කියලා සිහිපත් කරනවා. විවේකයේ තියෙන්න ඕනේ, හුදකලාව තියෙන්න ඕනේ, තනි වෙන්න ඕනේ. නිසියාකාරයෙන්ම මරණ සතිය වඩන්න ඒක බොහොම පහසුයි කියලා සඳහන් කරලා තියෙනවා. මේ සියල්ලම කියන ලද ආකාරයෙන් ජීවිත ඉන්ද්‍රිය කපාහරින කර්මයකින් යුක්තයි. එහෙම සඳහන් කෙරුවේ ජීවිත ඉන්ද්‍රිය නැතිවීමෙන් වෙන මරණය මතක් කිරීම තමයි මරණ සතිය කියලා කියන්නේ. ජීවිත ඉන්ද්‍රිය නැතිවීමෙන් වෙන මරණය, විශේෂයෙන් මේ පවත්වන මේ පෙනෙන මේ කය සහිත ජීවිත ඉන්ද්‍රිය නැතිවීම සම්බන්ධයෙන් අරමුණු කරලා තමයි මරණ සතිය වඩන්න කියලා කියන්නේ. ජීවිතයගේ නැතිවීම මෙනෙහි කරන්න කියලා කියනවා. ජීවිතයේ නැතිවීම මෙනෙහි කරන්න කියන්නේ. ඊළඟට සඳහන් කරනවා මරණං මරණං කියලා මෙනෙහි කරන්න එහෙමත් පුළුවන් කියලා. ජීවිතයගේ නැතිවීම මෙනෙහි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මරණං 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 ආදි වශයෙන් මරණය එහෙම කී කියා මෙනෙහි කරන්නත්
මෙනෙහි කරන්නත් පුළුවන්. හැබැයි සඳහන් කරනවා මේ මරණ සතිය වඩනකොට එක නිවැරදිව කරන්න ඕන කියලා. එහෙම වුණොත් තමයි භාවනාව හරියටම සම්පූර්ණ වෙන්නේ. කොහොමද නිවැරදිව කරනවා කියලා කියන්නේ, මෙතන සිහිපත් කරනවා විශේෂයෙන් මරණය වැරදි විදිහට සිහිපත් කරන්න එපා කියලා. එහෙමනොත් භාවනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. යෝනිසෝ මානසිකාරෝ පවත්තේ තබ්බෝ, මනාව යෝනිසෝ මානසිකාරයේ පවත්වමින්ම මරණය සිහිපත් කරන්න කියලායි කියලා කියනවා. එහෙනම් කොහොමද මරණය නිවැරදිව සිහිපත් කරන්නේ? ඒ කාරණාව මෙතන විස්තර කරනවා පින්නතුනි. නිවැරදිවම මරණ සතිය වඩනවා නම් තමන්ගේ ඊටාම ප්‍රියවෙච්ච පුජ්‍යලයක් පිළිබඳව මරණය සිහිපත් කරන්න එපා කියලා. ඊටාමත්ම ප්‍රිය කෙනෙක්, දරුවෙකුගේ මරණය, ස්වාමියාගේ මරණය, බිරිඳගේ මරණය, මව්පියන්ගේ මරණය, සහෝදරයෙකුගේ මරණය, ඒ හැර තවත් තමන්ට ඊටාම ප්‍රිය කෙනෙකුගේ මරණය සිහිපත් කරන්න එපා කියලා කියනවා. ඇයි? ප්‍රිය කෙනෙකුගේ මරණය සිහිපත් කරනකොට ඇතිවෙන්නේ දුකක්. ඒ දුක කනගාටු ඇතුලේ මොකද්ද තියෙන්නේ? ශෝකය තියෙනවා. දුක ශෝකය ඇතුලේ දේශය තියෙනවා. අපිට තේරෙන්නේ නැති හරි සියුම් තැනක් මෙතන. කෙනෙක් අඬනවා දුකට, ඒ කඳුළු අතර ද්වේෂය සැඟවිලා තියෙනවා. දුක කියලා කියන්නේ, කඳුල කියලා කියන්නේ, ශෝකය කියලා කියන්නේ එතන ද්වේෂය තියෙනවා. ද්වේෂය කියන්නේ අකුසල කර්මයක්. එතකොට ද්වේෂය කොහොමවත් කුසල කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රිය පුද්ගලයාගේ මරණය සිහිපත් කරන්න ගියොත් අපිට ඒකාන්තයෙන්ම දුක තමයි උපදින්නේ. දුකත් එක්ක ද්වේෂය තියෙනවා, ඒත් එක්ක මේ මරණ සති භාවනාව වැඩෙන්නේ නැහැ. එහෙනම් ප්‍රිය කෙනෙකුගේ මරණය සිහිපත් කරනවා නම් ඒක නිවැරදි මරණ සතිය සිහිපත් කිරීමක් නෙමෙයි. ඊළඟට සඳහන් කරනවා මේ මරණ සතියේ වැඩිීමේ ක්‍රමය මුලින්ම හරියටම පුරුදු කරන්න කියලා. ප්‍රිය පුද්ගලයාගේ මරණය සිහිපත් කරන්නත් එපා. දෙවැනි කාරණාව සිහිපත් කරනවා, අප්‍රිය පුද්ගලයෙකුගේ මරණය සිහිපත් කරන්නත් එපා. මම කැමති නැති පුද්ගලයෙක්, එහෙම කෙනෙක් මැරුණ කියලා දැනගත්තහම අපිට ඇතිවෙන්නේ සතුටක්. අපේ සතුරු මැරුණ, මෙච්චර ගාණක් මැරුණ කියලා කියහම අපිට ඇතිවෙන්නේ සතුටක්. හැබැයි ඒ සතුට තියෙන්නේ ලෝභය මුල් කරගෙන. ආපහු එතනත් තියෙන්නේ අකුසලයක්මයි. අකුසල කර්මයක් කවදාවත් කුසල කර්මයක් බවට පත් කරන්න බැරි නිසා අකමැති අයගේ මරණය සිහිපත් කරන්නත් එපා කියලා කියනවා. මොකද ප්‍රීතියක් ලෝභයක් තමයි එතන තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ සොහොන් පල්ලෙක් සුසානයට ගෙනියන ඕනෑම දේහයක් එයා දවනවා. සොහොනේ ඉන්න කෙනා එතෙන්ට පුච්චන්ඩ ගේන ඕනෑම දේහයක්, බාල වේවා, තරුණ වේවා, මැදිවියේ වේවා, මහලු වේවා, ප්‍රභූ පුද්ගලයෙක් වේවා, යාචකයෙක් වේවා, එයාට කවුද කියන එක වටින්නේ නෑ. එයාගේ රාජකාරිය තමයි සොහොනට අරගෙන ඕනම කෙනෙක් දවල දාන එක. ඒවාගේ දේවල් කරලා ඒ මිනිස්සයාට ඒක හොඳට හුරුයි. ඒ හින්දා දැක්කත් කොහොමත් කනගාටුවක් උපදින්නෙත් නෑ. ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ කාරණාව මධ්‍යස්ථ පුද්ගලයෙක් වෙනුවෙන් ගණ්ඩත් එපා කියලා. මොකද අර පුද්ගලයාට සියලු දෙනාම මධ්‍යස්ථයි. එහින්ද මධ්‍යස්ථ පුද්ගලයෙක් හැටියට මරණය සිහිපත් කරන්න යන්නත් එපා කියලා සඳහන් කරනවා. නිතර නිතර ඒ වැඩේ කරලා ඒ පුද්ගලයාට ඒක සාමාන්‍ය වැඩ. අං ඒ නිසා මධ්‍යස්ථයෙකුගේ මරණය සිහිපත් කරන්න එපා කියලා සඳහන් කරනවා. විශේෂයෙන් හිතට දැනෙන්නේ නැති නිසා. මධ්‍යස්ථ වෙච්චහම ඒක හිතට ඒ තරම් දැනෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා තමන්ගේ මරණය හිතන්නත් එපා කියලා. තමන්ගේ මරණය හිතන්න ගියොත් බය හිතෙනවා.
ඒකත් භාවනාවක් වෙන්නේ වෙන්නේ නෑ. ප්‍රිය පුද්ගලයෙක් ගැන සිහිපත් කරන්න එපා කීව, අප්‍රිය පුද්ගලයෝ ගැන සිහිපත් කරන්න එපා කීව, මධ්‍යස්ථයෝ ගැන සිහිපත් කරන්න එපා කිව්ව, තමන් ගැන සිහිපත් කරන්න එපා කිව්ව. එනම් ඒ කාරණා හතරෙන් මරණ සතිය වඩන්න ගියොත් ඒක වැරදි ක්‍රමයක්. එහෙනම් කොහොමද නිවැරදි ආකාරයට මරණය සිහි කරන්නේ? පිනත දැන් මේ අපි එපා කියපු කාරණා හතර, මේ කාරණා හතරත් මේ මරණ සති භාවනාවේදී අපි යොදා ගන්නවා දැම්ම නෙමේ. අපිට මේ භාවනා ක්‍රමය හොඳට ප්‍රගුණ වුණහම, එදාට භාවනා ක්‍රමය හොඳට දන්න නිසා ප්‍රිය පුද්ගලයාගේ මරණය සිහිපත් කෙරුවත් අපිට ඒක අර විදිහට දේශසිතක් සහිත දුකක් ඇති වෙන්නේ නැතුව යනවා. මරණය ප්‍රගුණ වෙලා තියෙන නිසා. එහෙම නැතුව මේක ගණ්ඩෙපා කීවට සමහර කෙනෙක් ඊට පස්සේ තර්කයක් ගොඩනගන්න පුළුවන්නේ. මේ කාරණාවට අපි එනවා භාවනාව ප්‍රගුණ වුණාට පස්සේ. එහෙනම් මෙතන සඳහන් කළා විශේෂයෙන් මේ සියල්ලම සති සංවේග ඥාන විරහිත නිසා තමයි එපා කියලා කියන්නේ. සති සංවේග ඥාන විරහිත. එහෙම කියලා කීවේ රහතන් වහන්සේලාට වගේ සිහිය, ප්‍රඥාව, සංවේගය, නුවණ සහිතව මේ කාරණාව අපිට සම්පූර්ණ කරන්න බෑ. අන්න ඒ නිසා තමයි සඳහන් කරන්නේ ඒ මරණයන් ගැන පස්සේ හිතලා බලන්න පුළුවන්. ආදුනිකයෙකුට මුලින්ම පටන් ගන්න කෙනෙකුට දැනට ඒකට යන්න එපා කියලා. එහෙනම් මෙතන සිහිපත් කළා පූර්වයේ දකින්න ලද පූර්ව සම්පත්තීන් සහිත සත්වයන්ගේ මරණය ආවර්ජනය කරලා සිහිය සංවේගයේ ඥානය යොදලා මරණය සිදුවෙයි කියලා හිතන එක තමයි ආරම්භයේ හැටියට දක්වන්නේ කියලා. පූර්වයෙන් දකින ලද පූර්ව සම්පත්තීන් සහිත සත්වයන්ගේ මරණය. සාමාන්‍යයෙන් අපි කෙනෙක් මැරිලා ඉන්නවා දකිනවා. සතෙක් මැරිල වැටිලා පාරි ඉන්නවා දකින්න. මනුස්සයෙක් මැරිලා ඉන්නවා පාරි. එතකොට අපිට එයා ගැන කිසිම සම්බන්ධයක් කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් කෙනෙක් මැරිලා ඉන්න බව පිළිබඳව සංවේගයක් අපිට තියෙනවා. අන්න ඒ වාගේ මරණ දිහා බලලා මරණ සතිය වඩන්න කියලා කියනවා ඉස්සරලා. එතකොට අපිට ප්‍රිය පුජ්‍යලයකුත් නෙමේ, අප්‍රිය පුද්ගලයෙකුත් නෙමෙයි, සොහොම් පල්ලවාගේ නිතර 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 දැකලා දැකලා අපිට පුරුද්දකුත් නෑ. ආම්බෙන් තමයි දකින්නේ පාරි මැරිලා ඉන්නවා. තමන්ගේ මරණයත් නෙමෙයි ඒක. එහෙනම් මේක තමයි මුලින්ම සිහිපත් කරන්න කියන්නේ මරණය ගැන. මෙතන සඳහන් කළා ඉෂ්ට, අනිෂ්ට, මධ්‍යස්ත, තමන් මේ කොටස් හතරේදීම මරණය සිහි කරන්නේ නැතුව නමුත් මේ තරම් සම්පත්තීන් පරිහරණය කරපු සත්වයන් මැරුණ කියලා ආවර්ජනය කරන ක්‍රමය තමයි නියම ක්‍රමය. එතකොට මේ මිනිස්සු සමහරලාට අපි අඳුරනවා මේ මැරිලා ඉන්න අය. ඒගොල්ලන්ට ලොකු ධන සම්පත් තිබුණා. විශාල පිරිස් බලයක් හිටියා. සමාජ ජීවත් වෙච්ච කාලේ රජවරු වගේ ජීවත් වුණා. නමුත් අද ඒ සම්පත්, දේපල, පිරිස් බලය ඔක්කොම දාලා ඒ මනුස්සය මැරිලා. ඒගොල්ලෝ ජීවත් වෙච්ච හැටි, ඒගොල්ලෝ හරි හම්බ කරගෙන හිටපු හැටි, ඒගොල්ලෝ යකුණ පැවතුන හැටි ඒ ඔක්කොම අපි දන්නවා. කටයුතු කරපු හැටිත් දන්නවා. නමුත් මැරිලා. මේ කොව්ව කර කර හිටියත් කොව්ව තිබුණත් අවසානයේ මෙතනද? ආන් ඒ කාරණාව තමයි මනාව සිහිපත් කරන්න කියලා කියන්නේ. ඊළඟට සඳහන් කළා මෙසේ මරණ සතිය පවත්වනකොට යහපත් ආකාරයට හරි ක්‍රමයට පැවැත්වුවා වෙනවා. අන් එහෙම කරුණක් අරමුණු කරලා මරණ සතිය සිහිපත් කරන්න ගත්තහම ඒක තමයි මූලික නිවැරදි ක්‍රමයේ හැටියට සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට පින්නතන මේ මරණය සිහි කරනකොට විශේෂයෙන් අපේ නීවරණ අඩු වෙනවා කියලා කියනවා. නිරන්තරයෙන් මරණ සතිය වඩනවා. මරණය හොඳට ප්‍රගුණ වෙනවා. නීවරණ කියලා කියන්නේ
අපි නිවන් ආවරණය කරනවා. විවිධ නීවරණයන් අපිට කරදර කරනවා. හැම වෙලාවෙම නීවරණයන් අපිට කරදර කරන්න. ආන්ගේ නීවරණ ක්‍රමක්‍රමයෙන් ඈත් වෙලා යනවා. මේ කොච්චර දේවල් කළත් වැඩිකල් ජීවත්වෙන්න නෙමෙයි අපි. එනම් ජීවත්වෙන කාලේ අපි මොනවද කරගණ්ඩුවන්. මේ කාරණාවට මනාව එල්ලබෙනවා. මොකද අපි මේ මරණ සතිය පිළිබඳව කරන දෙවනි දේශනාවෙන් කරුණු ටිකක් සාකච්ඡා කරන්නට යෙදුනා මේ මාරයා පිළිබඳව. මාරයා සමහර වෙලාවට මිනිස්සුන්ට ගුණධර්ම පුරන්ඩ ඉඩ දෙන්නේ නැතුව මිනිස්සුන් ආවරණය කරගන්නවා. අපේ දේශනා විත්සෙහිපත් කළා මේ උදුම්බරික සීහනාද සූත්‍රයේ අවසාන ප්‍රකාශය, අවසාන ඡේදය. අපේ භාග්‍යතුන් වහන්සේ පිරිසකට ධර්මදේශනා කරලා පැහැදිලි කළා මේ ධර්මකාරණාව හරියටම දියුණු කරන්න පුළුවන්නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විදිහට දවස් හතෙන් එක්කෝ රහත් වෙනවා නැත්නම් අනාගාමී වෙනවා. නමුත් කවුරුවත් මහන්නේ නෑ ස්වාමීනි මම ඒක ප්‍රගුණ කරන්නම් කියලා. ඊට භාග්‍යතුන් වහන්සේ බැලුවා ඇයි මෙච්චර ළඟින් රහත් වෙන්න පුළුවන් කියලා කියනකොටත් කවුරුත් කතා කරන්නේ නැති කියලා. බලහම මාරයා සියලු දෙනාටම ආවේශ වෙලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ බලනවා මාරයා අයින් කරලා ධර්ම දේශනාව කළොත් මේ අය ආපහු මේ කාරණාව යෙදෙනවද කියලා. යෙදෙන්නේ නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ එහෙම කරලා දේශනා කෙරුවා කියලා ප්‍රයෝජනයක් නැති නිසා මාරය අයින් කරන්නෙත් නැහැ. එහෙනම් සාමාන්‍ය මිනිසුන්ට ඕන තරම් මාරාවේශ වෙනවා. මිනිසු කටයුතු කරන හැටියට අපිට පේනවනේ මාරාවේශ වෙලාවාගේ වැඩ කරන හැටි. නමුත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ලැබෙන්නේ නැහැ. හේතුව ඒගොල්ලන්ට කරුණාව ලැබුණ කියලා ඒගොල්ලෝ ඒකින් ප්‍රයෝජන ගන්නේ නැහැ. ආන් ඒක තමයි මිනිස්සු මේ කුසලයට දහමට ප්‍රමාද වෙවි ජීවත් වෙන්නේ. අනික් ලෞකික දේවල් මිනිසුන්ට ඕන තරම් කරන්න වෙලාව තියෙනවා. වෙලාව වෙන් කරගන්නත් පුළුවන්. නමුත් පිනත් දහමක් කරන්න මිනිසුන්ට හරියට වෙලාව අඩුයි. වෙන් කරගන්න කාලිකුත් නැහැ. ඒ නිසා පින්කම් කරන එක සිල් ගන්න එක හැම වෙලාවෙම හෙටට ඊළඟ පෝයට කල් යනවා. නමුත් අනිත් දේවල් වලට ඕන තරම් නිමාඩු තියෙනවා. ඕන තරම් වෙලාව තියෙනවා. මාරාවේශ වෙලා ඉන්නේ නිවනට යන්න යොමු වෙන්න සසර කෙටි කරගන්න අපායෙන් මිදෙන්න කාලයක් වෙන් කරන්න නැහැ. නමුත් අපායට යන්න සසර දුක් විඳින්න ඕන තරම් වෙලාව තියෙනවා. ධර්ම දේශනාවකට ආරාධනා කළත් සමහර වෙලාවට කියන වෙලාවට මේ ධර්ම දේශනාවල් පටන් ගන්න. ආරාධනා කරන්නේ 4ට 5ට කියලා. නමුත් තැනට ගියහම තව පැය භාගයක් පැයක් මිනිස්සු නෑ කට්ටිය නෑ කියලා පරක්කු කරනවා. එතකොට එන්ඩ වෙලාවක් නෑ, රස්සාවල් ඉවර වෙලා එන්ඩ ඕනේ, ඒ හින්ද කියලා තව ටිකක් පරක්කු කරනවා. තැන් ඒ මිනිසුන්ට මගුල් ගෙදරට යන්න වෙච්චහම, සාදයට යන්න වෙච්චහම, යාළුවෝ එක්ක යන්න වෙච්චහම ඕන තරම් නිමාඩු ගන්න පුළුවන්. නමුත් බණක් අහන්න එන්න විවේකයක් ගන්න ඉඩක් නැහැ කියලායි කියන්නේ. ඒ කියන්නේ ලෞකික දේවල් ඔක්කොම ඉවර කරලා වෙලාවක් තිබුණොත් සසරින් මිදෙන වැඩපිළිවෙලට යනවා. වෙලාවක් තිබුණොත් විතර. ඒ කියන්නේ නිවන් දකින්න ඕනේ, සසරින් මිදෙන්න ඕනේ කියන එක මේ ජීවිතේ තියෙන අන්තිම තැන. පළවෙනි තැන තියෙන්න ඕනේ ඒක. ඉතින් එහෙම උවමනාවක් නැති පිරිසක් වෙනුවෙන් සමහරලාට අපි පැය ගාන ප්‍රස්තිය දෙන්න ඕනේ. නමුත් එතෙන්ට 10 දෙනෙක් නම් ඇවිල්ලා ඉන්නේ 4ට. ඒ තමයි නිවන් දකින්න ඕනේ පිරිස. ඒක උවමනා නැති පිරිසක් වෙනුවෙන් රස්තිය දෙනවට වඩා අර 10 දිනාට දහම් කාරණාවක් කියලා පිටත් වෙන එක හරි වටිනවා. ඒකට මාරාවේශ වෙලා තමයි ඉන්නේ. එහෙම අයට භාග්‍යතුන් වහන්සේගේ කරුණාවක් නැහැ. එමන මම මේ කාරණාව සඳහන් කළේ මාරයා සමහර වෙලාවට භයානක රූපයකින් පෙනී හිටලා අපි බය කරනවා. අපි කිමුක භාවනා කරන අය, එහෙම නැත්නම් මේ මිදෙන්න උත්සාහ කරන අය
නැතන් ලොකු දුගඳක් දරන්න බැරි දුගඳක් ඇතිකරවල අපේ අවස්ථාව කඩලා බිඳලා විනාශ කරනවා. එහෙම වෙලාවටත් භාගිතුන් වහන්සේ වැඩීම සලකන්නේ. හැබැයි ජීවිතයට හානි කරන්න ලෑස්ති වුණොත් විශේෂයෙන් භාගිතුන් වහන්සේ අපි කෙරෙහි බලනවා, ඒකට නම් මාරයට ඉඩ දෙන්නේ කියලා සඳහන් කරනවා. හැබැයි ඒ මේ සසරින් එතර යන්න වීරිය වඩන පුද්ගලයන්ට කරදර කරන්න හැදුවොත් විතරයි. නිකං සාමාන්‍ය මිනිසුන්ට කරදර කරන්න හැදුවට භාගිතුන් වහන්සේගේ කරුණාවක් එහෙම ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව ලබන්න ඕන තැනට අපි ඇවිල්ලාද ඉන්නේ? භාගිතුන් වහන්සේගේ කරුණාව ලැබෙන විදිහට අපි අපේ ජීවිතය හදලාද තියෙන්නේ? එහෙම නැත්නම් මේ ජීවිතෙන් අපි මොනවද කරන්න ඕනේ? භාගිතුන් වහන්සේගේ කරුණාජාලයේ ඇතුළට එනවා කියලා කියන්නේ ඒ හැම පුද්ගලයෙක්ම මහ පුදුම රැකවරණයක් හදාගත්ත කෙනෙක්. එහෙනම් මේ ලැබිච්ච අවස්ථාවෙන් කරන්න තියෙන්නෙම කරනවා නම් එතෙන්ට එන එක. ආන් ඒ සඳහා වීරිය වඩන එක නම් පින්දුතිනි මේ ලැබිච්ච ජීවිතෙන් කරගත යුතුම දෙයක්. එදාට තමයි තමන්ගේ ජීවිතයට හොඳ සාධාරණයක් ඉෂ්ට කරගත්ත වෙන්නේ. ඊළඟට මෙතන සඳහන් කළා මේ මරණය හරියටම සිහි කරන්නේ කොහොමද කියලා සඳහන් කරනකොට ඒ පිළිබඳව ආකාර 8ක් සඳහන් කරලා තියෙනවා. මරණය හරියටම සිහිපත් කරන හැටි ආකාර 8ක්. ඒ ආකාර 8ේ පළවෙනි එක තමයි වදක පච්චු පට්ඨානතෝ. මොකද මෙතන වදක පච්චු පට්ඨානතෝ කියලා සඳහන් කරන්නේ හැම වෙලාවෙම දකින්න ඕනේ මේ වදකයා එළඹිලා ඉන්නවා වගේ. මමත් ඉන්නවා, මගේ පිටිපස්සෙන් කඩුවක් අමෝරගෙන හැම වෙලාවෙම ඉන්නවා වදකයා. යන යන තැන පස්සෙන් එනවා. හැබැයි මම දන්නේ නැහැ මෙයා කොයි වෙලාවේ කඩුව මගේ ගෙලට පාත් කරයිද කියලා. ඒ නිසා හැම වෙලාවෙම සූදානමින් තමයි ඉන්නේ. දැන් වදකයා පිටිපස්සේ පේන්න නැති වුණාට අපි කවුරුවත් දන්නේ නැහැ මගේ ජීවිතේ කොයි වෙලාවෙ ගනීද කියලා. ඒකට තැනක් නැහැ, වෙලාවක් නැහැ. ඕනෑම වෙලාවක මැරෙන්න පුළුවන්. රෑ වෙන්න පුළුවන්, දවල් වෙන්න පුළුවන්, උදේ වෙන්න පුළුවන්, කෑම කන ගමන් වෙන්න පුළුවන්, රැකියාව කරන තැන වෙන්න පුළුවන්, පාසලේදී වෙන්න පුළුවන්, ඕනෑම තැනක මැරෙන්න පුළුවන්. එහෙනම් වදකයා හැම වෙලාවෙම මගේ පිටිපස්සේ ඉන්නවා. කොයි වෙලාවේ කඩුව පාත් කරයිද දන්නේ. අන්න ඒ නිසා යම් විදිහකින් මොහුගේ හිස සිඳිමී කියලා කඩුවක් අරගෙන ඉන්න කෙනෙක් අන්න ඒ වදකයා එළඹිලා කියලා හැම වෙලාවෙම හිතන්න ඕනේ. මරණය දැන් එළඹිලායි තියෙන්නේ, මං දැම්මැරෙයි. ආන් ඒ කාරණාව මනාව හිතන පුද්ගලයාට පවක් කරන්න පින්නදෙනි කොහෙන්වත් ඉඩක් නැහැ. දැන් මැරෙයි කියන හැඟීමෙන් පවක් කරන්න ඉඩක් නැහැ. හරියටම හිතුවොත් ජීවිතේ ලොකු සංවේගයක්. අපි හදාපු ගෙවල් දොරවල්, අරගත්ත යාන වාහන, හදාපු දරුමල්ලු, ප්‍රිය අඹ සැමියෝ, විවේකීව ඉඳගෙන කල්පනා කළොත් මේ සියල්ල හෙට උදේ වෙනකොට අහිමි නම්, මේ සියල්ලම හෙට උදේ වෙනකොට දාලා යන්න වෙනවා නම්, අය මේ එකක්වත් හම්බ වෙන්නේ නැත්තම් මේ ජීවිතේ කොහොමද කියලා විවේකීව හිතන්න ගියාම ලොකු සංවේගයක් ඇති වෙනවා. ඒකමනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තමන්ගේ මරණය ගැන හිතන්න එපා කියලා. පුරුදු වෙනකන් තමන්ගේ මරණය ගැන හිතන්න එපා. නමුත් මෙතන මේ වදකයා කොයි වෙලාවෙ මගේ ජීවිතේ අරගනීද? එහෙනම් වදකයා මගේ ජීවිතේ ගන්න ඉස්සරලා, මාරයා ජීවිතේ ගන්න ඉස්සරලා මම මොනවද කරගන්න ඕනි? මං කොහොමද ජීවත් වෙන්න ඕනි? මං කොහොමද හැසිරෙන්න ඕනි? මං මොනවද කරන්න ඕනි? මං මොනවද නොකරන්න ඕනි? ඔය කාරණාව මනාව තීරණය කර කර අපි අපේ ජීවිතය පිළිබඳව මනා එළඹීමකට එළඹෙන්න ඕනේ. අන් ඒකයි මෙතන සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කළා මෙසේ මරණය එළඹිලා තියෙනවා කියලා හිතන්න ඕනේ කියලා සුදුසු පළමු ක්‍රමය දක්වනවා. මොන හේතුවෙන්ද
සහ ජාතියා ආගතු ඉපදීම සමග පැමිණි හෙයින් මිස මගදි මරණය ආව නෙමේ කියල කියනවා. සහ ජාතියා ආගතු මගදි මාරය හම්බුණ නෙමේනි අපිට. මම ඉපදෙනවාත් එක්කම මගෙත් එක්කම තමයි මේ මරණය ආවි. එහිද මේ පස්සයාව නෙමේ මගෙත් එක්කම ආව. කොයි වගේද කියල මෙතන සඳහන් කරනවා. උපන් චිත්තක්ෂණය ඉඳලම මරණය එනවා. යම්සේ නයි හැතු කැකුල පොළොවෙන් මතුවෙනකොට හතු කැකුල මුදුනේ වැලි ටිකක් තියෙනවා. අපි බිම්මල් දැකල තියනවා. පොළොවෙන් මතුවෙනකොට මුදුන වැලි ටිකක් තියෙනවා. පොළොවෙන් මතුනේම වැලි ටිකත් අරගෙන. අපි මේ ජීවිතයේ ගත්තෙම මරණයත් එක්කම. ජීවිතෙත් අරගෙන මරණයත් අරගෙනම තම ඇවිල්ල තියෙන. අයි පස්සේ ඇවිල්ල මගදි හම්බ වෙලා ලැස්ති වුණා නෙමේ. අන්න ඒ නිසා මේ සත්වයා ජරා මරණය අරගෙනම ඉපදෙනවා කියල සඳහන් කරනවා. මේ ජරාමරණ දෙක උපතින්ම ලැබෙන්නේ එසේ ඔවුන්ගේ ප්‍රතිසන්දිසිත කියල කිය පින්නතින. එහෙම සඳහන් කළේ මව්කුසේ මුලින්ම ඉපදුන සිත ප්‍රතිසන්දිසිත. මේ ප්‍රතිසන්දි සිත උපදින්නේ හදය වත්තු රූපය. මොකද මේ හදය වත්තු රූපය කියල කියන්නේ. හදය වත්තු රූපය කියල කියන්නේ මෙතන තමයි අපේ සියලුම සිත් උපදින්නේ. එතකොට අපි සිත් උපදින්නේ ඇත්තටම කොහෙද? විවිධ අදහස් තියෙනවා හිත් උපදින තැන පිළිබඳව. භාගිතුන් වහන්සේ මොනවද දේශනා කරලා තියෙන්නේ? අපේ හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන පැත්තේ තියෙන හදයවත්තු රූපය කියලා ඉන්ද්‍රිය. ඒක ලේවල ගිලිල්ල නෙමෙයි තියෙන්නේ. පිරිසිදු ලේ ධාතුව ස්පර්ශ කරමින් නොකරමින් ලේවල ගෑවිමින් නොගෑවිමින් තමයි හදයවත්තු රූපය තියෙන්නේ. ආන්ගේ හදයවත්තු රූපය උඩ තමයි මේ සියලු සිත් උපදිනවා කියලා සඳහන් කරන්න. එතන තමයි සිත් උපදින්නේ. යම් වෙලාවක මෙතන අපිරිසිදු වුණොත් පිරිසිදු ලේ තියෙන කොටස තමයි සිත් උපදින්නේ. එතකොට අපිරිසිදු ලේ පිරෙන්න ගත්තොත් එතන සිත් උපදින්න බැරි තත්ත්වයක් උදා වෙනවා යම් මොහොතක. එදාට එතන සිත් උපදින එක නතර වෙනවා. හැබැයි එතන සිත් උපදින එක නතර වුණා කියලා කියන්නේ ඒ පුද්ගලයා මැරුණා කියන එකයි. මේ සිත් පරම්පරාව උපදින තාක්කල් ඔහු පවතිනවා. ඒ සිත් පරම්පරාව ඉපදෙන එක නතර වුණ ගමන් පුද්ගලයා මැරුණ කියලා අපි කියනවා. සිතට උපදින්න බැරි වෙන්න ඕනේ. අපි උදාහරණයක් සඳහන් කළොත් මෙහෙම. අපේ ඇඟේ මදුරුවෙක් වහලා ඉන්නවා. අපිට හිතෙනවා මදුරුවට ගහන්න. ඊට පස්සේ අපි අත උත්තලා මදුරුවට ගහනවා. ඒ අත උස්සලා මදුරුවට ගහනකොට අපේ අත ක්‍රමක්‍රමයෙන් මදුරුවාගේ ඇඟ උඩට පාත් වෙලා ඇවිල්ලා මේක වේගෙන් වෙන වැඩ. මදුරුවාගේ තටුවල මදුරුවාගේ අඬුවල අපේ අත ගෑවෙනවා. නමුත් තාමත් මදුරුවාගේ සිත් උපදිනවනේ. මදුරුවා මැරුන්නේ නැහැ තව. හැබැයි මගේ අත දැන් මදුරුවාගේ කකුල්වල ගෑවෙන තැනට ඇවිල්ලා. ඊළඟට මගේ අත තව ටිකක් තද වෙනකොට මදුරුවාගේ කකුල් නැමෙනවා. තාමත් මදුරුවාගේ සිත් උපදිනවා. ඊළඟට මගේ අත මදුරුවාගේ ඇඟට තද වෙලා මදුරුවා තෙරපෙනවා. එකපාරම වුණාට මේ සිද්ධි ටිකත් එකම නෙමෙයි එක වෙන්නේ. මදුරුවා තෙරපෙනකොටත් තාම මදුරුවාගේ සිත් උපදිනවා. ඊළඟට මදුරුවා පුපුරනවා. නමුත් තාම මදුරුවාගේ සිත් උපදිනවා. මගේ අත වැදිලා මදුරුවාගේ තැලිලා ඇඟ මදුරුවාගේ හෘද වස්තුවත් තැලිලා. එතකොට දැන් අර මදුරුවාගේ උපදින්න ආපු ගලාගෙන ඉන්න සිත් පරම්පරාවට දැන් මෙතන උපදින්න බැරි තත්ත්වයක් ඇති වෙලයි තියෙන්නේ. මොකද එතන විනාශ වෙලා ගිහිල්ලා සිත් පරම්පරාව වෙනවා. ඒ එනේකට මොකද වෙන්නේ ඊට පස්සේ? උපදින්න තැනක් හදාගෙන යනවා. ඒක හදාගන්න මාස ගණන් යනවාද?
ඇහි පිල්ලන් ගහන්ඩත් කලින් ඒක හැදෙනවා. ඒ කියන්නේ මදුරුවා මෙතන මැරිල තව තැනක උපන්න කියන එකයි. මේ ආපු සිත් එතන උපදිනවා. ගැන මදුරුවා තැනක ඉපදුනා. මේ ක්‍රියාව මොන තරං වේගෙන් වෙනවද. ඇහි පිල්ලමක් ගහනකොට නැත්තං මදුරුවාට ගහල මම අත ගන්නකොට මදුරුවා වෙන තැනක ඉපදිලා සිත් කෝටි ප්‍රකෝටි ගානක් ඒ මදුරුවාට පහළ වෙලත් ඉවරයි. එයා එහෙ ඉපදුනේ මදුරුවෙක් කෙලාද නැද්ද දන්නේ. ඒ ඉපදුන කෙනාට සිත් කෝටි ගානක් ඉපදිලත් ඉවරයි මං ගහලා අත ගන්නකොට. ඉතින් ඒ තරම් වේගෙන් මැරිච්ච කෙනා උපදිනවා. එන මේ කාරණාව සඳහන් කළේ මේ හදයවත්තු රූපය කියන්නේ මොකද්ද. එනම් හදයවත්තු රූපය උඩ තමයි මේ සිත් උපදිනවා කියලා සඳහන් කරන්න. සිත ඉපදිලා පැවතිලා එවලෙම නැතුව යනවා. ඉපදිච්ච සිත ඉපදුනා පැවතුනා නැතිවෙන උප්පාද ස්ථිති භංග. නමුත් මේකට මහ ලොකු කාලයක් ගත වෙන්න නෑ. ඉපදීමයි පැවතීමයි නැතිවීමයි. මේක කාටද වර්තමානය දකින්න පුළුවන්. මහරහතන් වහන්සේලා ඕක දැක්කා. භාග්‍යවතුන් වහන්සේ කොහොමද දැක්කා? පින්නතනි සඳහන් කරනවා වර්තමානයේ තත්පරයකට. තත්පරයකට රූපරාමු ලක්ෂ ගානක් අරගණ්ඩ පුළුවන් කැමරා තියෙනවා කියලා. එක තත්පරයකට රූපරාමු ලක්ෂ ගානක් ගන්නවා. එහෙම කැමරාවකටවත් සිතක් උපදිනවයි පවතිනවයි නැතිනවයි කියන එක අහුවෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ තරම්ම වේගවත් නිසා. ඒ නිසා තත්පරයකට ඒ වගේ සිත් කෝටි ප්‍රකෝටි ගානක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. නමුත් හැම හිතකටම උපත පැවතීම නැතිවීම කියන මේ තුනම තියෙනවා. එහෙමනම් ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අපි අද ධර්ම දේශනාව මෙතනින් නතර කරමු. මේ මරණ සතිය සම්බන්ධයෙන් කතා කරන තුන්වෙනි ධර්ම දේශනාව. උතුම් මාතෘකාව යටතේ සාකච්ඡා කරන තුන්වෙනි දේශනාවට දායකත්වය දක්වන්නේ මෙහි පැමිණි සියලු දෙනාගේම දායකත්වයෙන් මේ දේශනාව සිදු කරන බව සඳහන් කරනවා. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා පැමිණ සිටින සියලු දෙනාගේම නමින් මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මෙහි උතුම් පරමාර්ථය බව සිහිපත් කරනවා. අද දිනට පස්වන උපන්දිනයේ සමරන සස්මිත අමාසිත පුතුට සෙත් පැතීම, පැමිණ සිටින සියලු දෙනාගේ දූදරුවන්ට ඔවුන් කරන කියන යහපත් කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ආශිර්වාද කිරීම, ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම, මේ උතුම් මව්බිම බේරාගත් රණවිරුවන්ට මේ මොහොතේ මව්බිම බේරා ගැනීමට උත්සාහවත් වන සියලුම ජාතිය විරුවන්ට මේ කලා වූ කුසල ශක්තිය හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතාමත්ම ප්‍රඥාගෝචරව පුණ්‍යානුමෝදනාව ගුණ කරමින් අද ධර්ම දේශනාවේ දායකත්වය දැක් වූ මේ සත්පුරුෂ දායක පිරිසටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදා වේවා. මුලින් සිහිපත් කළා වගේ සැප සහිත ප්‍රතිපදාවෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.